කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ සැප්තැම්බර් 21 වනදායි. රටේ අනාගතය තීරණය කරන්නේ ඔබේ වටිනා ඡන්දයයි. ඔබේ වටිනා ඡන්දය වලංගු ඡන්දයක් බවට පත් කරගන්නේ කොහොමද? ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් ගැන ඔබ දැනුම්වත්ද? අප මේ විශේෂාංගය ඔබට සමීප කරන්නේ මෙවර මුල්වරට ඔබේ වටිනා ඡන්දය භාවිත කරන ඡන්ද දායකයන් ඇතුළු රටේ පුරවැසියන් සියලු දෙනාගේම දැනුම්වත් භාවය වෙනුවෙන්. ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය පළ කරන්නට පුළුවන්. අපේක්ෂකයාගේ නම සහ ලකුණු ඉදිරියෙන් එකේ ඉලක්කම යොදා ඔබට ඡන්දය සලකුණු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් කතිර සලකුණක් යොදා ඔබ කැමැතිම අපේක්ෂකයාට ඡන්දය ලබා දෙන්න. අවශ්‍ය නම් ඔබට තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට මනාපය පළ කරන්නත් පුළුවන්. ඒ තමන් කැමැතිම අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් අංක 1 සලකුණු කරලා කැමැත්තේ අනුපිළිවෙලින් තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට අංක 2 සහ 3 යෙදී මෙනුයි. මතක තියාගන්න, දෙවන සහ තුන්වන මනාපය පළ කිරීම කිසිසේත්ම අනිවාර්ය වන්නේ නැහැ. ඒ කියන්නේ දෙවන තුන්වන මනාප ලකුණු කරලා නැතත් හරි විදිහට එක් අපේක්ෂකයෙකුට ඡන්දය පළ කරලා තියෙනවා නම් එය වලංගු ඡන්දයක්. දැන් අපි ඊළඟට බලමු ඡන්දයක් අවලංගු වෙන්නේ කොහොමද කියලා. ඔබේ ඡන්ද පත්‍රිකාවේ කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය පළ කරලා නැත්නම් එය අවලංගු ඡන්දයක්. එක් අපේක්ෂකයෙකුට වඩා ඔබ ඡන්දය සලකුණු කර ඇතනම්, ඒ කියන්නේ කිහිප දෙනෙකුට කතිර යොදා තිබෙනවා නම් ඒක අවලංගු ඡන්දයක් විදිහටයි සැලකෙන්නේ. එක් අපේක්ෂක කේකුට එක සහ තවත් අයෙකුට කතිරයක් යොදා තිබෙනවා නම් එයත් අවලංගු ඡන්දයක්. යම් ලෙසකින් ඔබ ඡන්ද පත්‍රිකාවේ ලකුණු කර ඇත්තේ ඔබේ දෙවන හා තුන්වන මනාපය පමණක් නම් එයත් අවලංගු ඡන්දයක් ලෙසයි සැලකෙන්නේ. ඡන්ද දායකයා හඳුනා ගන්න පුළුවන් විදිහට යම් කිසි දෙයක් ලියා ඇතනම් ඇඳ ඇතනම් එයත් අවලංගු ඡන්දයක් වෙනවා. එක හැර වෙනත් සලකුණක් සමග, ඒ කියන්නේ කතිර සලකුණක් දාලා දෙවන තුන්වන මනාප සලකුණු කරලා තිබෙනවා නම් එයත් අවලංගු ඡන්දයක්. එක දෙක සහ තුනට වඩා ඡන්ද සහ මනාප සලකුණු කරලා තිබෙනවා නම් එයත් ඔබේ වටිනා ඡන්දය අවලංගු වීමට හේතුවක්. ඔබේ වටිනා ඡන්දයට සැබෑම වටිනාකමක් ලැබෙන්නේ එය අනිවාර්යෙන්ම වලංගු ඡන්දයක් වුණොත් විතරයි. සෑම මැතිවරණයකදීම දන්නේ නැතිකම නිසා බොහෝ ඡන්ද අවලංගු වෙනවා. ඒ නිසා හරි විදිහ දැනගෙන හරියට ඡන්දය දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.